වන් පුතේ අද දවස ඔක්තෝබර් 2 සඳුදා ඒ කියන්නේ අපි අලුත්ම කලාපය ඔක්තෝබර් කලාපයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන්න හදන්නේ මේ වෙනකොටත් ඔයාලට මිලදී ගන්න හැකියාව ලැබුණේ නැත්නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් සමන්න දැනුම ගණිත ගැටලු පුවත්පත අරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි දිනපතා ඔයාලත් එක්ක සතිය දවස්වල හැමදාම ප්‍රශ්න 10ක පුංචි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා राइट अभी अम्म अद दवास अदाल पलवे प्रश्न प्रश्न पत्रे पलवी प्रश्न दीलते मोल रूपेट सामन नोवन रूपे तोरा मेकट मिलदपल मिलदीन पिलतर सपेपूतालोयागने मेकट मुखद सामन नोवन युवत असमान रूपे दिवनीता मेन मेतन दिन सा खाने मेन मे हेमोगे मतनो वगे मे मे आगे मेतन तीयनोने मेतन तीन पोटी फे कावाकनो एक तमय वेनस देवनी प्रश्न शिस सरसिनम नवय मुखद किलाती मुलतीन सी अगट गिहिला इतना अभिमुखद मुलतीन न अगट दानवा इट वास मैद्यन रे विधियटमतीनवा रे विधियटमतीनवा अगतन स मुलटेन विथंटेन पोट एना अगतन य मुलटेन्नोने इतकोट एन्ने मेतन रेपुतेने रे मम मेके अट मेके मेदगी ना वन का नोने व एन्ने इतना मुखादेन पीलितुर या वन पिलितुरा देखा इलागर तुंगे ने प्रश्न है रूपे हाँ वड़ात्म गैलपे ने वचन है तीने केक गिरिया केक वाला टा मीटर वड़ा अपने दिगमान इन्ने किलोग्राम वेदगा बारह मेल्ला तमाई केक मिलती करने पुलाम पुताट मिली लीटर वेदगो तो ने हादबु केक के का वेदगा तेने बारह प्रमाणे सालका बाला तमाई अभी मिलगे वाला केक मिलती करने හතරවෙනි ප්‍රශ්නේ ඉරියඳි සංඛ්‍යාවේ ස්ථානීය අගය තෝරන්න. ඉර ඇඳලා තියෙන්නේ 7 ඉලක්කම 758ට අදාළ 7 ඉලක්කම තියෙන තැනට අපි කියනවා සියය ස්ථානය කියලා. සියය ස්ථානයේ ස්ථානීය අගය තමයි අහන්නේ ස්ථානීය අගය 100යි පුතේ නිරූපිත අගය හවුවනම් 100 වහතක් 700 වෙනවා. ඊළඟ මෙම රූපයේ ඇති ත්‍රිකෝණ ගණන වන්නේ මං තනි තනි ත්‍රිකෝණ මුලින්ම ගන්නම් මේක එකක් මේ තව එකක් දෙකයි මේක තව එකක් තුනයි මේකයි හතරයි ඒ තනි තනියම මම හතරක් ගත්තා ඊට පස්සේ තව එකතු වෙලා වෙනත් ඒවත් එක්ක එකතු වෙලා හැදෙන ත්‍රිකෝණ අපි බලමු මෙතනින් මෙන්න මේ දෙන්න එකතු වෙලා හැදෙනවා ත්‍රිකෝණයක් ඊට පස්සේ මෙයයි 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 මේ තුන් දෙනාම එකතු වෙලා හැදෙනවා තව ත්‍රිකෝණයක් ඊට පස්සේ පුතේ මෙයයි මෙයයි මෙන්න මේ දෙක එකතු වෙලා හැදෙනවා තව ත්‍රිකෝණයක් මම දෙන්නා හෝ තුන් දෙනා එකතු කළා තව ත්‍රිකෝණ තුනක් ලබා ගත්තා එතකොට ඔක්කොම තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව 4යි 3යි එකතු කරාම 7යි පිළිතුර 2 අංක 6 23 25 51 11 13 මෙම සංඛ්‍යා අවරෝහණ ක්‍රමය කියන්නේ පුතේ එන්න එන්න අඩු වෙන්න කියලා අපි දන්නවා අවරෝහණ. එතකොට අපි පටන් ගන්නෙ මෙතන තියෙන ලොකුම එකෙන් 51 ලියනවා. ඊට පස්සේ ඉතුරු ඒවායින් ලොකු එක තමයි 25. ඊට පස්සේ 23 ලියලා 13 ලියලා 11 අවසන්. අවරෝහණ ආරෝහණ නම් මේකේ අනිත් පැත්ත. अंक हाथ टैंकी अति मालूगान रोम संख्या अभी नितर भाविता हिंदू अराबी लखम अभी पोड़ पोड़ी देवाल रोम संख्या भाविता करण मम मेक उड़ी रोम संख्या लियागण पुते इक्काय अभी मेहमन लियाने देखाय अय्या तुना तुनाय आई वी हतराय वी पहाय वी आई हाय वी आई आई हताय वी आई 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 के तुना दम अटाई इलांगटे आई एक्स के नवे
මංහිතන්නේ හැම මාළුවෙක්ගෙම උඩින් මම රෝම සංඛ්‍යාවක් යෙදවා. ඒකයන අවසාන්ට මම දැම්මේ IX නවය. එනම් මෙතන ඉන්න ඔක්කොම මාළු ගණන රෝම සංඛ්‍යාවෙන් ඉදිරිපත් කරන්නේ IX කියලා. ඊළඟට නැන්දා කැඩූ නෙළුම් මල් 30න් භාගයක් නංගීටත් මටත් දුන්නේ නම් නැන්දා ළඟ ඉතිරි මල් ගන්න කියද 30න් භාගයක් අපි දෙන්නට දෙනවා 30න් භාගයක් දෙනවා කියලා කියන්නේ පොතේ 32 ට බෙදන්න ඕනේ. අපි දීර්ඝ බෙදීමෙන් බෙදමු පුරුදු වෙන්නත් එක්ක 3ට 2 ව පුතේ 1යි 2වරක් 1 2යි 3ෙන් 2ක් අඩු කළාම 1යි බිංදුව පල්ලෙහාට ගන්නවා එතකොට හැදෙනවා 10ක් මේ 10ටම 2 ව කීයද එතකොට 5යි 2වරක් 5 මේ දෙන්න ගුණ කරනවා 2වරක් 5 10යි 10ෙන් 10ක් අඩු කරාම බිංදුවයි ඒ කියන්නේ හරියටම 32ෙන් බෙදුවම 30ෙන් භාගයක් බැලුවා 2ෙන් බෙදෙනවා කියන්නේ භාගයයි එතකොට භාගයක් කියන්නේ 15යි නැන්දා ගාව තිබුණ නෙළුම් මල් නැන්දා කඩපු නෙළුම් මල් 30ක් තියෙනවා ඒකෙන් භාගයක් මටයි නංගිටයි දුන්නා එහෙනම් නැන්දා ගාව ඉතුරු වෙන්නේ තව භාගයක් තමයි මට 15ක් දුන්නා නම් මටයි නංගිටයි 15ක් දුන්නා නම් නැන්දා ගාව ඉතුරු වෙන්නේ 15යි අපිට හරියටම ලැබුණේ භාගයයි 30ෙන් භාගයක් කියන්නේ 15යි 9 විශාල භාජනය පිරවීමට කුඩා භාජනයෙන් කී වාරයක් ජලය දැමිය යුතුද ලීටර 10ක් අල්ලනවා මේකට කුඩා භාජනයට අල්ලන්නේ ලීටර 2යි එතකොට ලීටර 2 ව කීයක් මේකට දාන්න ඕනද 2 4 6 8 10 කියලා දෙවරක් 5 2 වගේ 5 ගුණයක් අපි දාන්න ඕනේ දෙවරක් 5 10 බව එතකොට මෙතන දාන්න ඕනේ කී වාරයක් දාන්න පුතේ 5 වාරයක් දැම්මනම් හරි 5 ලියලා වාරයක් කියලා ලියන එක තමයි වඩාම හොඳ 5 වාරයක් 5 වාරයක් අවසාන ප්‍රශ්නේ අද දවසේ අද 15 වන ඉරිදානම් අද 15 වන ඉරිදානම් ඊළඟ ඉරිදා දිනේ කවදාද යම් මාසෙක 15 වෙනිදා ඉරිදානම් ඊළඟ ඉරිදා ලැබෙන දවසේ ඉන්නේ පුතේ තව දවස් 7කින් සතියක් කියන්නේ දවස් 7ක් නේ නහ 7ෙන් 7ට එන්නේ එතකොට 15 ඉඳලා 15 ඉරිදානම් තව අපි 15 ඉඳලා තව දවස් 7ක් ගණන් කරලා උත්තරේ ගන්නවා 15 ඉඳලා 16 17 18 19 20 21 22 හතක් ගණන් කරාම වෙනවා 22ක් ඊළඟ ඉරිදා දිනය වන්නේ කවදාද ඊළඟ ඉරිදා වැටෙන්නේ පුතේ 22 වෙනිදාට